කන්ස්ට්‍රක්ට් 2019 ප්‍රදර්ශන භූමියේ අපි රැඳී සිටින්නේ BMICH පරිශ්‍රයේ මේ පැවැත්වෙන්නේ තවත් හෝරා කිහිපයයි ඔබට තිබෙන්නේ මේ ප්‍රදර්ශනයේ සඳහා සම්බන්ධ වන්නට ජාතික ඉදිකිරීම් සංගමේ 19 වරටයි මේ සංවිධානය කරන්නේ මේ ප්‍රදර්ශනයේ අපි ඇවිදමින් යන අතරතුරේ අපිට හමුණා විශේෂ පුද්ගලෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාර්සිංහ මහතා අපිත් එක්ක ඉන්නවා තනිවම මේ ප්‍රදර්ශනය නරඹන්න ඇවිල්ලා ඇයි මේ ප්‍රදර්ශනය නරඹන්න හිතුනේ ඔබ දේශපාලන නියෝජිතෙක් මොකක්ද මේ ප්‍රදර්ශනයේ වැදගත්කම කියලා ඔබතුමා හිතන්නේ මම 2010 ඉඳන් මේ ප්‍රදර්ශනය නරඹනවා මට මතකයි 2010 ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා හැටියට ඉන්න කාලේ ඉඳන් මේ ප්‍රදර්ශනයේට සක්‍රීය දායකත්වයේ දැක්වුවා ඒ වගේම මම මේ විශේෂයෙන් ඉදිකිරීම් සංගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටියා කලින් ඒ අතීත මතකයත් එක්ක ඉතින් මේ හැමදාම එනවා මේක බලන්න ඒ වගේම පාර්ලිමේන්තුවේ මේ ඉදිකිරීම් සංගමේ මේ වෙන විට 50ක් මගින් සම්මතක වෙලා තියෙනවා ඒ සඳහා මගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට තමයි මේ යෝජනාව ගෙනාවේ ඔය කාරණාත් එක්ක ඉතින් මම කල්පනා කරනවා හැමදාම මේ මෙතෙන්ට ආවහම ලෝකයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අලුත් දේවල් ගැන ඉගෙන ගන්න පුළුවන් ඒ හින්දා තමයි මේ හැමීට ඇවිල්ලා මේ ඒ ගවේෂණය කරන්නේ මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අලුත් දේවල් මොනවාද ලෝකෙට එන්න පුළුවන් අලුත් නිපැයුම් මොනවාද ඉතින් මේ දේවල් ඉගෙන ගන්න එක අපිට හරි වටිනවා ඒක තමයි අදාවේ ඔව් බොහොම ස්තුතියි ඔබතුමන්ට අපි අගය කරන ඔබතුමන්ගේ පැමිණීම ලංකාවේ සෑම වර්ෂයකම සංවිධානය වෙමින් 19 වන වරටයි මෙවර කන්ස්ට්‍රක්ට් 2019 ප්‍රදර්ශනයේ සංවිධානය වන්නේ මේ දින කිහිපය තුළම අපි දැක්ක ඉතාමත්ම විශාල පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වෙන ඊට හේතුව වාසු විද්‍යාශ්‍රීන් ඒ වගේම ඉංජිනේරුවරුන් ඒ වගේම මේ නිවාස ගොඩනැගිලි ඉදිකිරීමේ ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ අය මේ පරිශ්‍රයට ඇවිල්ලා ඔවුන්ගේ දැනුම ලබා ගන්නට සමත් වුණා ඒත් එක්කම නවීන තාක්ෂණයත් එක්ක ඒ නවතාවයන් කොහොමද ශ්‍රී ලංකාව විදිහට අපි අපේ රටට යොදාගන්නේ ඒ නවතාවයන් එක්ක අපි කොහොමද රටක් විදිහට ඉදිරියට යන්නේ මේ සියල්ල දැන කියා ගන්න අවස්ථාවක් තිබෙනවා 2019 කන්ස්ට්‍රක්ට් ප්‍රදර්ශනයේ භූමියට ආවතින් තවත් කිහිපයයි ඔබට තිබෙන්නේ මේ ප්‍රදර්ශනයේ තොරතුරු දැනගන්නට අපි සමුගන්නවා BMICH පරිශ්‍රයේ සිට